හොඳයි ඔබ නැවතත් එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා පියුම් වෙලත් එක්ක. ලොව පුරා සහ ලංකාව පුරා මේ වෙන විට පවතින COVID-19 තත්ත්වය බොහෝ දරුණු අතට පත් වෙලා දෙන විශේෂයෙන් අපි රටක් විදිහට ගොඩක් වෙලාවට හිතන්නට අවශ්‍ය වෙනවා මේ තත්ත්වයට මුල මොකන්ද හේතු කාරණේ බවට පත් උනේ කියලා. ඇත්තටම හිතුවොත් අපේ නොසලකිලිමත්භාවය තමයි. ඉතින් කොහොම නමුත් දැන් පවතින තත්ත්වයත් එක්ක අපි දැඩි ලෙස අපේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන්ම මේ සෞඛ්‍ය පුරුදු පිළිබඳ නිසි ආකාරයෙන් දැනුවත් වන්නට අවශ්‍ය වෙන කාලවකවානුව බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කර ගැනීම තමයි ප්‍රධාන වගකීම බවට පත් වෙලා තියෙන්නේ. අද දවසේදී මේ පවතින තත්ත්වය සහ නිසි ආකාරව අපි මුඛාවරණයක් පනදින්නට අවශ්‍ය වෙන කෙසේද, අත්සේදීම කරන්නට අවශ්‍ය වෙන කෙසේද සහ අපි කොහොමද මීටරේ දුර පවත්වාගෙන අපේ එදිනදා වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්නේ මෙවැනි තත්ත්වෙනුත් එක්ක අපි ගැටණයක යෙදෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා ඔබව මේ පිළිබඳව නිසි ආකාරයෙන් දැනුවත් කරන්නට අවශ්‍යයි කියලා. ඒ නිසාම තමයි අපි සූදානම් වන්නේ මේ මොහොතේ ඔබ මේ පිළිබඳ දැනුවත් කරන්න දැනුවත් වෙමු විශේෂාංගයෙන්. දැනුවත්වම විශේෂාංගයෙන් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි බොහොම ගෞරවයෙන් යුතු ආරාධනා කරා. බොහෝ කාර්යබහුල වේලාවකදීත් අපි ආරාධනාව පිළි අරගෙන අද දවසේ අපි මෙදිරියට පැමිණියා. ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී ආචාර්ය පුෂ්පාරම්යනි සොයිසා මහත්මිය, ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමියට. බොහොම වෙහෙසකර අවස්ථාවකදීත් ඔබතුමියගේ පැමිණීම අපි බොහෝ සේනගේ කරනවා අද දවසේදී. අපි මුලින්ම කතා කරමු පුෂ්ප මහත්මිය, දැන් විශේෂයෙන්ම මේ පවතින තත්ත්වයත් එක්ක කලින් පාරට වඩා මේ පාර දරුණුත්වයක් ප්‍රාප්ත වෙලා තියෙනවා සහ අපිටත් වඩා ඔබතුමිය බොහෝ සෙයින් දන්නවා එහි තියෙන බැරෑරුම් තත්ත්වය කුමක්ද කියන මඟ. අපි පුංචි අදහසක් දෙමු බලාගෙන ඉන්න ඔබ වෙනුවෙන්ම කොහොමද අපි මේ ආරක්ෂාවන්නට අවශ්‍ය වෙන්නේ සහ මේ වෛරසය පරද්දවන්නට නම් අපි කොහොමද අපේ දායකත්වය ලබා දෙන්න ඕනේ කියලාම අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඔව්, මේකයි දැන් ඇත්තටම අපි කොහේ හරි සමාජීය වශයෙන් අපේ අතහැරන දෙයක් නිසා තමයි අපි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඒ தත්ත්වයේ මගහැරෙන්නම් අපි තනි තනියම අපේ වගකීම 100%ක් ඉෂ්ට කිරීම පිළිබඳ අනිවාර්යම ඔබ අවධානය යොමු කළ යුතුමයි. නැත්නම් මේ ධාරිතාවය අපිට දරා ගන්නට බැරි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබ හොඳට මතක තබන සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න පිරිසනේ මේ ඔක්කොම කරන්නට ඕනේ. අපි එක ක්ෂණිකව මේ පිරිවර වැඩි කරගන්න අපිට බැහැනේ. අනිත් එක ඒ හැම දිනටම වඩා වටින් තමාගේ ජීවිතේනේ. තමාගේ ජීවිතේ තමාට යම්කිසි ප්‍රශ්නයක් වුණොත් පවුලට හැම දෙයකටම බලපෑමක් ඇති වෙන නිසා ඔබ මතය තියාගන්න ඕනේ. අපි දැන් පොඩි හරි අතපසීමක් අපිට සෞඛ්‍ය පුරුදු වලින් අතපහ වුණා නම් 100%ක්ම ඒ පුරුදු වලට පණ ගන්නට ඕන කාල පරිච්ඡේදයකට මේක හඳුන්වන්නට පුළුවන්. නමුත් අපි ප්‍රවෘත්ති දිහා බලනකොට විවිධ ආකාරයේ පුද්ගලයන් අදටත් මේ දේවල් කනකට ඇහෙන්නේ නැති බව අපිට පෙන්නුම් කරනවා. අදටත් මෝවන්න පාවිච්චි කරන්නේ නැහැ. අදටත් මේ කඩපිල වල ගොඩාක් සෙනඟ පිරීලා ඉතිරලා ඉන්නවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී ඒ තත්ත්වය ඉහළ යන්නේ අහන්නත් දෙයක් නෙවෙයි. අපි දන්නවා ඉන්දියාව කියන එක දරුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු අපේ රට කාදයක දරුණු තත්ත්වයට පත් වෙන්නේ පාය කියලා. නමුත් ඔබ මතක තබා ගන්න අපි ගිලිහෙන හැම සෞඛ්‍ය පුරුද්දකම මේ වර්තමානයේ තියෙන කොවිඩ් වසංගතයේ බොහෝමයක් ප්‍රචාරණය කරන්න හැකියාවක් තියෙනවා. එක පුද්ගලයකින් වෙනදාට එක්කෙනෙක් ආසාදනය වුණා නම් මේ වෙනුවට ඊට වඩා දෙතුන් ගුණයකින් ආසාදන තත්ත්වයන් වර්ධනය වෙලා තියෙන බව විශේෂඥ වෛද්‍ය අදහස් පළ කරනවා. ඒ නිසා අපි දැඩි ලෙස අවධානය යොමු කරමු මේ යහපත් සෞඛ්‍ය පුරුදු හැම මොහොතෙම පුළුවන් තරන්නේ හැම මොහොතෙම සුරක්ෂිත කරමින් මේ තත්ත්වය පළවහරණ ඉදිරි දින කිහිපය ඇත්තටම තීරණාත්මකයි. ඔබ 100%ක්ම මේ පුරුදු අනුගමනය කරලා අපි ආරක්ෂා වෙමු කියන එකයි මම නම් කියන්නේ. දැන් කලිනුත් අපි කිව්වා COVID-19 පටන් ගත්ත මුල් කාලෙදිත් ඔබතුමිය සහ වෛද්‍යවරුන් හැමදෙනාම සෞඛ්‍යාංශ මගින් දැනුවත් කරා මේ විදිහට සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙනවා කියලා. මේ නොසැලකිලිමත් භාවය නේද තියෙන මිනිසුන් තුළ තියෙන. අනිවාර්යයෙන්ම දැන් බලන්න අදටත් හුඟක් අය රෝගීන් දැන් මාසේවේ කරන හදිසි අනතුරු අංශය හුඟක් අය හිතන්න පුළුවන් එවැනි අංශවල කොවිඩ් රෝගීන් ඉන්නවාද කියලා. අද වෙනුවට හැමතැනම කොවිඩ් රෝගීන් ඉන්නවා. අපේ අංශෙත් කොවිඩ් රෝගීන් ඉන්නවා. ඉතා බරපතල තත්ත්වයේ කොවිඩ් රෝගීන්ත් ඉන්නවා. මොකද හේතුව වෙන තැන්වල කොවිඩ් රෝගියා උණ කැස්ස හෙම්බිරිසාව හැදිලා යනවා. නමුත් අපේ අංශවලට පැමිණ රෝගියා මොළය අනතුරු වලට වෙලා අත්පා කැඩිලා හැම තැනම බරපතල අනතුරත් එක්ක තමයි කොවිඩ් වසංගතයට ආසාදන වෙලා තියෙන්නේ. එතකොට ඔබ හිතන්නේ එවැනි පුද්ගලයෙක්ව පූර්ණ තත්ත්වයට පත් කරන්න අපි මොනතරම් ශ්‍රමයක් වැය කරන්න ඕනේද? ද එක රෝගියාට එක හෙදියක්
ඉන්නවට වඩා ගොඩක් අය ප්‍රතිකාර කරන්න සම්බන්ධ වෙනවා. දැන් හුඟක් අය හිතන්න පුළුවන් අපි දැන් ආවක ලෙඩ වුණා. මේක තවමත් මිනිස්සුන්ට දැනෙන්නේ නැත්තේ ඔවුන් කොවිඩ් රෝගියෙක් නොවන තාක්කල් මේක බරපතලකම ඔවුන්ට තේරෙන්නේ නැහැ. අනිතක ඔබ හිතන්නේ මේක ශ්වසන මාර්ගයට ඍජුව බලපෑමක් ඇති වෙනකොට හුස්ම ගැනීම අපහසු වෙනකොට ඔවුන්ටම තේරෙනවා ඔවුන්ගේ ජීවිතේ මොනතරම් ප්‍රශ්න ගැටලුවකට මේ මුහුණ පාන්න යන්නේ කියන එක. මරණය අත්විඳින මිනිසුන් අනන්තවත් සිටින ඔබ දන්නවනේ අඩු වයසේ පුද්ගලයන් පවා මරණයට පත් වන අවස්ථා වාර්තා වුණා මේ කොවිඩ් වසංගතයේදී. ඊයේ පෙරේද ගැබිණියක් මිය ගියා. හරි අපරාධයක් මේක. මනුෂ්‍යත්වයක් මෙවැනි වෛරසයකින් මැරෙනවායි කියන එක අපරාධයක්. අනිතක මෙච්චර 21 වන සතවර්ෂයේ දියුණු වූ සෞඛ්‍යයක් තබාගෙනයි අපි මේ කතා කරන්නේ. ඔබ තේරුම් ගන්න ඕනේ මේකෙදි මොන බලවත් රටක් වුණත් මොනවා දෙයක් තිබ ස්වභාව ධර්මයට දෙන මේ දායාදේ පිළිගන්නට තරම් අපි ශක්තිමත් නැහැ කියන එකයි මේක අපි තේරුම් ගන්නට ඕනේ. අපි මහලුකු බලවත්ෙක් නේ අපිට මේ වෛරසය මට්ටු කරන්න පුළුවන්නේ අපිට බෑ. අපි දැන් අවුරුදු දෙකක් තිස්සේ මේක මට්ටු කරන්න උත්සාහ කරන ඒක විවිධ හැඩතල අරගෙන එයාගේ ස්වરૂපය වෙනස් කර කර අපිට දෂ්ට කරනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ එය පළවා හැරීමට ඊ අපි කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕනේ. දැන් ඔබටත් හිතෙන්න පුළුවන් අපිත් මේ විදිහට සමහර නිවෙස් අපි දැක්කා පුෂ්ප මහත්මිය. දැන් එක කෙනෙක්ට හැදුනත් නමුත් අනිත් පිරිස ආරක්ෂා වුණා කොහොම හරි. එක පවුලකින් එක කෙනෙක්ට හැදුනත් නමුත් අනිත් අයට බෝවෙන්නේ ප්‍රවණතාවය මං හිතන්නේ අඩු භාවයකට පත්ුනේ ඔබ තුළ තියෙන සැලකිලිමත් භාවය නිසා. ඉතින් ඒ නිසා ඔබ සැලකිලිමත් භාවයක් දක්වන්න ඕනේ කියන මගේ තමයි ආචාර්යතුමියත් ප්‍රකාශ කරන්නේ. දැන් මුඛාවරණය පැළඳීම සම්බන්ධිනුත් කතා කළ යුතුමයි. විශේෂයෙන්ම අපි දකිනවා මුඛාවරණය සමහර වෙලාවට බෙල්ලට පහත් කරගන්නවා සමහර ලාට නැත්තෙම නැති තරමට. විශේෂයෙන්ම දැන් මෑත කාලයේදී දැන් මේ ආපුරැල්ලත් එක්කම වැඩිහිටි පාර්ශ්වයට වඩා තරුණ පාර්ශ්වයට තමයි වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කියලා කියුනේ. එතකොට කොහොමද අපි නිසියාකාරව මුඛාවරණයක් පළඳින්නේ කියලා අපි කතා කරමු. බොහෝ සෙයින් වැදගත් වෙවි අර ඔබතුමිය ලබා දෙන උපදෙසුත්. ඔව් ඇත්තටම දැන් අපි දන්නවා එක එක පුද්ගලයාගේ ආර්ථික තත්ත්වය මත ඔවුන් මුව ආවරණ මිලදී ගන්නට හැකියාවක් තියෙනවා. දැන් අපි දන්නවා N95 කියලා මුව ආවරණයක් තියෙනවා. බොහෝ විට ඒක සෞඛ්‍ය ශාස්ත්‍රයේ එවැනි රෝගින්ව ඍජුව ප්‍රතිකාර කරන අය සඳහා මේක නිශ්චිත උපකරණයක් හැටියට හඳුන්වලා දීලා තිබෙනවා. අනිත් එක තමයි දැන් ඔබ හැම කෙනාම භාවිතා කරන මේ ශල්‍ය මුව ආවරණය, ඒ කියන්නේ සර්ජිකල් මාස්ක් එක, මේක වෛද්‍ය මුව ආවරණයක් කියලා කියනවා. දැන් මේකදී මතක තියාගන්න අදටත් මිනිසුන් බොහෝ විට මේ සුදු ආවරණේ මේ ඉදිරියට තියලා තමයි නිල් පැත්ත මුඛයේ පැත්තට තියන්නේ. ඒක වැරදි. ඔබ කරන්නට ඕනේ නිල් පාට පැත්ත තමයි එළියේ තියෙන්නට ඕනේ. තමගේ මුවට ලඟ වෙලා තියෙනුනේ ලා වර්ණය, සුදු හෝ ලා වර්ණය. මුඛ හරි වර්ණයක් තියෙනවා, ඒ වර්ණය තමයි එළියට තියෙන්නට ඕනේ. මේකේ තියෙනවනේ ස්තර තුනක් එළියට තියෙන්නට ඕනේ. දැන් ජලය අවශෝෂණය නොවන්නට, දැන් මේ හැම එකක්ම හදලා තියෙන හුස්ම ගැනීම ක්‍රියාවලිය කරන්නට විස බීජ තමාට එන්නේ නැතුනේ. තමාගේ විස බීජයක් එළියට නොයන්ට නම් මේක කාරණා කරන්න තියෙන්නේ. මෙතන ස්තර තුනක් තියෙනවා. හැබැයි දැන් මේක භාවිතා කරන්න සුදුසු වෙන්නේ යම් කිසි රෝග තත්ත්වයක් තියෙනවා. දැන් මහිත මට පිළිකාවක් තියෙනවා, දිය වැඩියා තියෙනවා, හෘද ආබාධ තියෙනවා, යම් කිසි අවධානමක මම ඉන්නවා නම් වඩාම සුදුසු මේ භාවිතා කිරීමයි. හැබැයි මේ භාවිතා කිරීමේදී මතක තියන්න මේ එක් වරකට පමණයි මේ භාවිතා කරන්න හැකියාව තියෙන. මේවා ගහලා තිනවා රීයූස්ද නැද්ද, නැවත භාවිතා කරන්න පුළුවන්ද බැරිද කියලා ඒගොල්ලන් ගහලා තියෙනවා. ඒ අනුව බලන්න මම ශල්‍ය මුව ආවරණයක් දැමීමේදී ඔබ මැදින් අල්ලන්නේ නැහැ. මෙතන තියෙනවනේ නැවෙන කම්බියක්, ඒකෙන් තමයි නහයට ඒක මෙහෙම හායි කරගෙන දාලා ඊටසේ දැන් ඔබ මේක ඇතුළට දැම්මට පස්සේ හොඳට මේක මෙහෙම ඇදලා නිකටයි නහයයි ඔක්කොම හොඳට වැහෙන්න ඕනේ. කියන්නේ නාසය කට ඔක්කොම වැහෙන්නට ඕනේ කියන කාරණේ ඔබ තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඔබ නාසය මේක තියලා මෙහෙම තද කරගන්නට ඕනේ. ඊට පස්සේ දැන් අපි තුම භාවිතා කළා ඔබ ඉවරයි කියලා. එතකොටත් ඔබ මේක අරගෙන ඔබ අතින් අල්ලන්නේ නැහැ මැද කොටස මෙහෙම කරලා ඔබට පුළුවන් ඔබ ළඟ තියෙනවා නම් ඉටි බෑගයක් වෙනම ඔබ ගෙනියන්න හැමතිස්සෙම ඉට බෑගයක් තැන් තැන්වල මුව ආවරණ හැම තැනම දාලා සමාජයේ එක වැරදි ඔබ මේක අයින් ඔබට ඉවත් කරන්න තැනක් නැත්නම් ඔබට පුළුවන් කසල බඳුන ඉට බෑග් දාලා තියෙන එකකට අල්ලන්න නැතුව ඒක දාන්න පුළුවනි. එහෙම නැත්නම් ඔබ ළඟ එහෙම ඉට බෑගයක් නැත්නම් නවල තියෙන ඊට පස්සේ කෙලින්ම මේක ඉවත් කරන විදිහට කටයුතු ක්‍රියාත්මක කරන්න. ඒක අපිරිසිදු හැම මොහොතකදී මේක ඉවත් කරලා අලුත් එකක් දාන්නට ඕනේ. දැන් ඒකෙදි මතක් වෙන්න පුළුවන් ඔබට ආර්ථික තත්ත්වයේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.
හැබැයි දැන් මේක එකවරකට කියන්නේ දැන් අපි පැය හතරක් ඒ වගේ කාලයක් කිව්වට පැස්ස හිම්බිරිසාව කිවිසීම හෝ කෙල මොනම හරි හේතු සාධකම් මත අපිරිසිදු වුණොත් දැන් සමහරටම තේරෙනවා ගන්ධය ආපස්සට එනකොට මේක තමට දාගෙන ඉන්න බෑ ඕනම අපිරිසිදු අවස්ථාවක ඉවත් කළ අලුත් එකක් දාන්න මතක තියාගන්න හැබැයි ඒ විතරක් නෙවෙයි ඔබේ ආර්ථික තත්ත්වය මත ඔබට තියෙන්න පුළුවන් මෙන්න මෙවැනි දෙයක් ඒ මොනවද මේ වගේ රෙදි මුව ආවරණත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියලා තියෙනවා සාමාන්‍ය ජනතාවට දාන්න පුළුවන් නිරෝගී පුද්ගලයන්ට දාන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ මේකෙදි ස්තරක් තුනක් තියෙන්න ඕනේ. එකක් තමයි එළියේ තියෙන ස්තරය තානේ පොලිස්ටර් වගේ අපි හදනවන පොලිස්ටර්. මැදට සින්තටික් අපි හිතමු සින්තටික් ස්පොන්ජ් ආකාරයේ මෙන්න මේ වගේ ස්පොන්ජ් ආකාරයේ රෙදි තියෙන සින්තටික් මේ වගේ ස්පොන්ජ් එකක් හොඳේ ඊළඟට එළිය තියෙන්නේ දැන් මුඛය ආසන්නයේ තියෙනුනේ කපු රෙද්දා. ඒ කියන්නේ රෙදි වර්ග තුනක් එකතු වෙනවා. එතකොට ස්තර තුනක් තියෙනවා. මුව ආසන්නයේ තියෙන කපු ආශ්‍රිත රෙද්දා. මැද තියෙන සින්තටික් ස්පොන්ජ් ආකාරයේ රෙද්ද. එළිය තියෙන පොලිස්ටර් රෙද්දා. ඒ තුන එකතු කළ මැහුවොත් ඔන්න ඔබට ඒකෙන් ආරක්ෂාවක් එනවා. ඒකත් ඔබට පළ දෙන්න පුළුවන් නාසය මුඛය නිකට හොඳට වැහෙන්න තියෙන ඕන කියන කාරණය මේක තියෙන්නේ. හැබැයි මේක කොයි විලත් බෙල්ලේ දාගෙන හැම කෙනාටම ලොකු පුරුද්දක් තියෙනවා කියලා. දැන් ඔව් තියෙනවා බෙල්ලට දානත් සහ අමිතයි ගොඩක් වෙලාට කියන දෙයක් තමයි මේ උස්ම ගන්න අපහසුයි කියනවා. මාස්ක් එක දාගෙන හිටියම. ඒක ඇත්ත. ඉතින් අපි වගේ අවුරුදු ගාණක් මේක ඕකලන් දාලා නැහනේ. පුරුදු නැති කම නේද? මාස්ක් තියෙනවා තමයි. නමුත් ඉතින් මොකක් කරන්නද අපි ජීවත් වෙන්න බෑ. මේ හුස්මනේ රැකගන්නේ. මේ හුස්ම රැකගන්නවා කියන්නේ සමහරකට රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. නමුත් වර්තමාන නින් ගොඩක් ඇතුළත් වෙන හැම කෙනාට රෝග ලක්ෂණ මතුවලා තිනවා. හුස්ම ගැනීම අපහසුව ඒ වගේ බරපතල රෝග ලක්ෂණ මතුවෙන නිසා ඔබ මේ මුව ආවරණය දාගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා කියන එක මතක තියාගන්න. අපිරිසිදුන හැම මොහොතේම මෙමෙ දිග හැරලා නෙවෙයි ඒක නවලා ඉටි බෑග් එක දාලා ගෙදර ගිහිල්ලා හොඳට සබන්ස වතුරෙන් හෝදලා හැකියාත්තරන තද නටන උතු වතුරේ දාලා විනාඩියක් අරගෙන අවුවේ දාලා බියලලා නැවත ඔබට පාවිච්චි කරන්න පුළුවන් රෙදි මුව ආවරණ අනිත් කිසිවක් ඔබට නැවත නැවත භාවිතා කරන්නට බෑ. එතකොට අපි අර මුඛ ආවරණ දෙකක් පළඳින්න කියන කාරණේ ගැනත් අපි කතා කරමු. මෙහෙම ඇත්තටම මම දැකලා තියෙන N95 මුව ආවරණ පහ සමහර දාලා තිනවා දෙක. ඔබට හුස්ම ගන්න බෑ. ඔබට වැඩි වෙලාවක් දාන එක හරි අපහසුයි. හැබැයි දැන් මොනම හරි නියමයක් ඔබ ක්‍රියාත්මක කළ යුත්තේ මුහුණු පොතේ තියෙන විවිධ රටවල තියෙන දේවල් නොවේ. දැන් මම උදාහරණයක් කියමු. දැන් පිට රටවල ඕන පිලිස්සුම් තුවාලවලට තියෙනවා ගයිඩ්ලයින්ස් වල විනාඩි 5ක් නාවන්න කියලා. ඒකට හේතුව ඔවුන් අධි සීත රටවල් වල තමයි මේ කතන්දරය කියන්නේ. නමුත් අපි කියන්නේ පිලිස්සුම් තුවාලයක් ගත්තම විනාඩි 20ක් තෙමන්න. දැන් ඔබට තේරෙනවද මේ වෙනස? ඒ නිසා කොහෙන් හරි දැකපු දෙයක් කියන එක නෙවෙයි. අපි පිළිපැදියොත්තේ අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙන නියමයන් තමයි. ඔව් ඒ නිසා මතක තියාගන්න ඔබ කොහෙවත් වෙන අදහසක් ඔසේ යන්නේ අපි හරි ඒට දැකලා තියෙන පුංචි අදහස් මහා රැල්ලක් කරන මොනවද ඒකෙන් ලබන්න පුළුවන්. අනිසක අපි සමාජ මාධ්‍ය මේ දවස්වල පුළුවන් තරම් මිනිසාගේ මනස සුවපත් කරන්න යොදවන්න එක එක්කෙනා විවේච කරන්න පුංචි දෙයක් ඇතන් විවේචන කරන්න මඩ ගහන රටාවල් මේ කාලේ තියාගන්න එපා. අනිතක සෞඛ්‍ය ශිස්ත්‍රය විතරක් නෙවෙයි යුද හමුදාව විතරක් නෙවෙයි පාර සුද්ධ කරන පුත්කලා විතරක් නෙවෙයි හැම පුත්කලාම විශේෂ ඔබ ජන මාධ්‍ය පවා විතා විශිෂ්ට සේවාවක් කරන ඔවුන්ගෙන් කිසිම කෙනෙකුට වාද හිත දෙදෙන දෙයක් කියන්න එපා. මොකද ඔබට හිතා ගන්න බෑ ඔවුන් කරන ක්‍රියාවලිය. ඒ තරම් කැප වෙලා කටයුතු ක්‍රියාත්මක කරන ඒක එක එක පුද්ගලයා වශයෙන් කියන්න අපිට බෑ. ඒ නිසා ඒ මාධ්‍ය හසුරවන මිනිසා ශක්තිමත් කරන්න, මිනිසා බුද්ධිමත් කරන්න, මිනිසා ප්‍රාණවත් කරන්න. මොකද මේ කාලේ තමයි රටක් හැටියට අපි අපේ හොඳ අදහස් වලට ඉඩක් තියෙන්න උනේ. ඒක නිසා මම අතේ තියෙන මිනිස්සු තව තවත් වටන්න මිනිස්සුන් දේවල් ක්‍රියාත්මක කරන්න එපා. අපිට පුළුවන් අපි රැල්ලක් හදමු හොඳ සෞඛ්‍ය පුරුදුන සන්නද්ධන රැල්ල. නමුත් හිතන්න දැන් මේ මහා ලොකුවට කතා කරනවා. නමුත් පාරේ අඩි 10ක් කරන මාස්ක් කීයක් බිම තියෙනවද කියලා බලන්න, මොනතරම් වතුර බෝතල් තියෙනවද බලන්න, මොනතරම් මැසි වතුර එකතු වෙන තැන් තියෙනවද බලන්න, මොනතරම් කසල තියෙනවද බලන්න. ඉතින් මේ මහා ලොකුවට කියන මිනිස්සුනි මේ හැමදේම කරන්නේ. ඒ නිසා ඒ වගේමනේ අනිත් පුරුදුත් තියෙන්නේ. ඒ නිසා ඔබකින් ඉටිය යුතු 100%ක්ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මුවාවන්නේ පනඳ ගන්න, අත් දෙක නිසි පරිදි හොඳින් හෝද ගන්න, අත හොදන වතුර හැමතිස්සෙම නැහැ කියලා කාංකෙදිර ගන්නට එපා. ඔබ ළඟ හැකියාවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ වෙලේ දෙයක් අත
පෝදන සනිපාරක්ෂක දියරේ අත්‍යාගන්න ඒ දියරේ තමා අතට දානකොට ගොඩාක් දාගන්නේ නැහැ අවශ්‍ය ප්‍රමාණය පමණයි දාන්නේ දාලත් නිකම්ම නිකං සමහරක් අය කරන්නේ අතුල ගත්ත ඉවරයි එහෙම නොවේ ඒක කරන්නට ඕනේ හොඳට අත මෙහෙම ගන්න පිටි අතේ පස් වතාවක් කරන්න හැමදෙස්ම අතුලන හැම මොහොතකම පස් වතාවක් ඔබ කරන්නට ඕනේ කියන එක අමතක කරන්න එපා මෙහෙම ඒ කියන්නේ මුළු අතම මේකට පිරිසිදු වෙන්නට ඕනේ මේ ක්‍රියාවලිය තම වතුරින් සබන්සා වතුරින් හේදුවත් ඔබ කරන්න ඕනේ එහෙම කරලා අත් දෙක පිරිසිදු තියාගන්න හැබැයි තිබ්බට පස්සේ දකුණ දකුණ හැම තැනම අල්ලගෙන බස්සගෙන ගත් හැම පුටුවක් මල්ලගෙන අතරප්පු පිරත් මුළු අත්වැට මල්ලගෙන දකුණ දකුණ හැම දොරම මල්ලගෙන ඉන්න එපා පුළුවන් තරම් ආරක්ෂිතව වෙන ක්‍රමවේදයන් හරහා ස්පර්ශ නොවන විදියට කටයුතු ක්‍රියාත්මක කිරීමයි වැදගත් වෙන්නේ දැන් අත් සෝදාන්න කිව්වම දැන් ඔබ දැක්ක දැන් මෙතුමිය බොහොම ලස්සනට ඒක කරලා පෙන්නන කොයි විදිහද කරන්නට අවශ්‍ය වෙන්නේ කියලා. ඔබ හිතනවා අත් සෝදාන්න කිව්වම හරි ඉවරයි කියලා හිතන තත්ත්වයකට ආවා. එවැනි තත්ත්වයකට ආපු නිසා තමයි අද අපිට මෙවැනි තත්ත්වයකට ඇවිල්ලා මෙවැනි බැරෑරුම් තත්ත්වයකට එන්නටත් ඔබට ඒ ලබා දීපු ඒ දේවල් පිළිපැද්ද නම් මේ විදිහට වෙන්නේ නැහැ කියන තැනක තමයි අපිත් ඉන්නේ සහ සියලු දෙනාම ඒ පිළිබඳ වගකීම බාරගත යුතුයි කියන තැනක ඉන්නේ. ඉතින් නොසලකිලිමත් භාවය තමයි හැම දෙයකටම පොදු වෙලා තියෙන්නේ. දැන් අත හොදන්න කිව්වත් ආචාර්යතුමිය ගිහිල්ලා ටක් ගාලා ටැප් එක කරලා ඔහේ යන තැනක් අපි දැකලා තියෙනවා. සුපිරිදි වෙලන සැලකට වෙන්න පුළුවන් නැත්නම් ඕනෑම තැනක දැන් COVID-19 ආපු මුල් කාලේදී නම් ඕනෑම තැනකට ගත්තේ අත සෝදලා අනතුරුව තමයි ගත්තේ. නමුත් පහසු කාලීනව එවැනි තත්ත්වයකට අපි දැක්නේ නැහැ. විශේෂයෙන්ම මේ පහුගිය අවුරුදු සමයේදී අපි එවැනි තත්ත්වයක් දැක්කෙම නැති තරමටම ගියා. ඉතින් ඒ නිසා දැන් අත සෝදන්න කිව්වම නිකම් අත සෝදගෙන යන එකද කළ යුත්තේ නැත්නම් එවැනි අවස්ථාවක මොන හරි ක්‍රියාමාර්ගයක් අපි ගන්නට අවශ්‍ය වෙනවද? මෙහෙම ඇත්තටම අතසේදීම අත්‍යවශ්‍ය දෙයක්. ඔබ වෙළඳපළකට ඇතුළේම සහ එළියට යාමේදී අත් දෙක සෝදන්න හැමතිස්සෙම. මොකද ගොඩාක් බඩු භාණ්ඩ ඔබ අත ගාලානේ ඔබ එළියට එන්නේ. එහෙම නැත්නම් මේ වගේ සනීපාර්ශ්වදියරයකින් ඔබ අත් දෙක පුළුවන් තරම් පිරිසිදු කරන්න. මොකද තමාගේ වගකීම් පිළිබඳ මීට වඩා දැනුවත් වෙන්න. හුඟක් අය මේ හරියට මේ අර කියන්න දක්ෂයි. නමුත් ඒක අනුගමනය කරන්න හුඟක් අය මේ අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ වගේම දුරස්ථභාවය රැකගන්න. දැන් අපේ රෝහලකට නම් අපිට රෝගියාට දුරස්ථභාවය තියාගන්න බෑ. අපි තමයි ලෙඩෙක් රෙස්ට් එකක් වුණොත් අපි ඒ ගින්නට පණින්නම ඕනේ පිරිසක්. නමුත් අපි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරලායි අපි යන්නේ. අදටත් අපිට බොහෝමයක් අපි ආරක්ෂාව ඉන්නවා. නමුත් මේ පැතිරෙන ස්වභාවය අනුව අපි තීන්දු කරන්නට ඕනේ. මොකද අපිත් ගෙවල් වලට යනවා. අපිට අපේ අයට දරු මල්ලෝ ඉන්නවා. ඒගොල්ලන් පුංචි දරු ආච්චි අම්මල තාත්තල ඔක්කොම ඉන්නවා. ඒ පවුලත් සමාජයේම කෙනෙක් නෙමෙයි හෙදියක් හෝ කවුරු හෝ වේවා වෙන්නේ. ඒ නිසා මේ සමස්ත සමාජයේම ආරක්ෂිත වෙන්න රට සමාජයත් ලොකු වගකීමක් තියෙන බව මතක් කරන්නට එපා. ඒ නිසා අත්සේදීම කියන එක නිවැරදිව කරන්න. නිකම්ම අත තමාට වංචා කරගන්න නැතුව ඔබ කරන හැමදේම පුංචි දරුවෝ පවා බලාගෙන සිටිනවා. ඔබ දෙමාපියන් වශයෙන් හෝ වැඩිහිටියන් වශයෙන් ඔබට ඔබ හරි දුවන රැල්ලට යන්නේ වැඩවලට ගියත් දුවනවා. මේ එළවලුවක් ගන්න ගියත් දුවනවා. අර ඒක මත මිසක අනිත් එකක්වත් මතක් වෙන්නේ නැහැ. මාස්ක් එක හොඳට දාගෙන ඉඳලා ලං වුණ හැටි පහත් කරලා කතා කරන්න පුරුද්දක් තිබීම මම දන්නේ කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ. ඉස්පිරිතාලෙත් එහෙමයි. ළඟටම ඇවිල්ලා ගලවලා කතා කරන ඉතින් පව් අහිංසක රෝගීන් තමයි. නමුත් මේ පුරුද්දක් නොමැතිකම හරි ප්‍රශ්නයක් බවට පත් වෙන අතටත් හුඟක් අයටම වාරණ දාන්නේ නැහැ. ඒ නිසා අත පිරිසිදු කිරීම රෝහලට එනකොට රෝහලට යනකොට කරන්නේ ඔබ හැමතැනම පවුල පිටින් යන්න එපා. පුළුවන් තරම් ගෙදර ඉන්න. පුළුවන් තරම් ගෙදර කිසිම ගින්නන්න එපා. පුංචි දරු පැටිය වයසක අය ගොඩක් මේ අවධානමින් ගොඩක් අය මරණයට පත්වලා තිබ්බ වයස අවුරුදු 60-70 ඉහළ අය. නමුත් අනිත් අය නොසලකා හරින්න බෑ. කොයි විදිහ කෙනෙකුට වෙනවද දන්නේ. ඒ නිසා ගෙදර සුරක්ෂිත කරන්න විශේෂයෙන් ගෙදර පරිසරය දොර ජනේල් හොඳට විවෘත කරලා හොඳට හිරු එළිය වාතාශ්‍රය එන විදිහට ගෙදර සකසන්න. පුළුවන් තරම් ආහාර රටාව ගුණවත් පලදායි ආහාර ගන්න. තැන් තැන් වලින් කෑම කන දේවල් පුළුවන් තරම් අයින් කරන්න. ඉතින් අපි දැන් ගිය සැරේ කොවිඩ් රැල්ලේදී වගා කරපුවා දැන් පල ඇවිල්ලා ඇතිනේ. එයාගෙන කන්න. එහෙම හිතනව නේද? එයාගෙන කන්න. ඉතින් එහෙම කරලා අපි පුළුවන් තරම් උත්සාහ කරමු මේක නවත්තන්න. දැන් ආචාර්යතුමිය දැන් කුඩා දරුවන්ට වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කියලා අපි අහලා තියෙනවා. නමුත් ඔවුන්ට මුඛාවරණයක් පළඳින්න හරි අපහසුතාවයක් දක්නට පුළුවන්. සමහර පුංචි බබාලා ඒවා පළඳිනවා අපි දැකලත් නැහැ. නමුත් එවැනි අවස්ථාවක දෙමාපියන්ට ලබා දෙන උපදෙස කොහොමද දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාන්‍යයෙන් මග පෙන්වීම් කරලා තියෙන අවුරුදු දෙකකට වැඩි ළමයින්ට තමයි දාන්නේ කියලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්නට ඕනේ දෙමව්පියන් දරුවන් එවැනි අනාරක්ෂිත පසුබිම් වලට යොමු නොකරන විදිහට කටයුතු ක්‍රියාත්මක කිරීම වැදගත් වන්නේ. ඒ විදිහට තමයි සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙන්නේ. සහ අපි අවසාන වශයෙන් මතක් කරමු දැන් ප්‍රතිශක්තිකරණය ගැන තමයි නිරන්තරයෙන් දැනුවත් වෙන්නේ. මෙවැනි තත්ත්වයක් ආවම මෙවැනි දේවල් තමයි අපි කරන්නට අවශ්‍ය වෙන්නේ කියන එක නිසියාකාරයෙන් මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කියලා ඔබතුමිය දැනුවත් කරනවා සහ නිරන්තරයෙන් වෛද්‍යවරුන් දැනුවත් කරන නිසා අපි අවසාන වශයෙන් පොදු උපදේශක් ලබා දෙමු. මේ ලෝකයේ පුරා විසිරී තිබෙන ලංකාව පුරා මේ වෙනකොට දරුණු අතට හැරීගෙන එන මේ COVID-19 තත්ත්වයෙන් අපි ආරක්ෂා වෙන්නට නම් කොහොමද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කියලා. මේ කාලේ ඔබ දැඩිම ලෙස අවධානය යොමු කරන්න වෙන කරුණ තමයි 100%ක්ම යහපත් සනීප ආරක්ෂක පුරුදු වලට තැනක් දෙන්න. ඒක තමයි මේ කාලේ ඔබේ අංක 1 ව්‍යුත්පත්ති වෙන කිසිවක් නොවේ. ඒත් අතරදී ඔබ කිව්වා වගේ තමගේ ප්‍රතිශක්තිය සංවර්ධනය වෙන්න මත්පැන් මත්ද්‍රව්‍යලින් ඉවත් වෙන්න දුම්පානය සපුරා ඉවත් කරන්න ඒ වගේ ඒවට නිරාවරණය වීමත් පුළුවන් තරම් මඟ හරින්න යහපත් සිතවිලි පෝෂණය කරන්න අධ්‍යාත්මික ගුණ වගාව වැඩි කරන්න ස්වභාව ධර්මයට ඇලුම් කරන්න මිනිසෙක් හැටියට මනුෂ්‍යත්වයට ඉඩක් දෙන්න ඔබට කාදාකත් වරදින එකක් නේ. බොහෝ වෙහෙසකර අවස්ථාවක මං හිතන්නේ හෙදේකගේ කාර්යභාරය අපි දකිනවට වඩා ලොකු සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා. එවැනි අවස්ථාවකදීත් එවැනි කාර්යබහුල අවස්ථාවකදීත් මෙවැනි තත්වයකදී රෝහලට අවශ්‍ය මොහොතකදීත් අපිට ඇවිල්ලා මාධ්‍ය මගින් වගකීම් යුතු මාධ්‍යයක් මගින් අපිටත් තියෙන වගකීම තමයි ඔබව නිසියාකාරයෙන් දැනුවත් කිරීම. එවැනි අවස්ථාවකට ඔබතුමියගේ සහභාගිත්වය අපි බෙහෙසෙන් අගය කරනවා. මොකද විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක මං හිතන්නේ බොහොම වෙහෙසකරයි. අපි දන්නවා කොහොමද මේ තත්වය කියන කිරින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබ වෙනුවෙන් මේ පිළිබඳ දැනුවත් කරන්න අපත් සමග එකතු වුණු කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිණී ආචාර්ය පුෂ්පාරාම්‍යනි සොයිසා මහත්මියට අපේ ස්තුතිය සහ ඔබ රට වෙනුවෙන් අප වෙනුවෙන් කරන සේවයට බොහොම පින් කියලාත් අපි අවසාන මොහොතේ කියනවා. බොහොම ස්තුතියි ඔබතුමියට. ස්තුතියි ඔබට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.